හැම එකේම ප්‍රජා පොලිස් කමිටුවක් පිහිටවලා තියෙනවා. පිහිටවලා ඒකේ සභාපතිවරයා වශයෙන් ගමේ කවුරුත් පිළිගන්න කෙනෙක්ව සභාපතිවරයෙක් පත් කරලා ලේකම්වරයා වශයෙන් නිලබලයෙන්ම ග්‍රාම නිලධාරි මහත්තයව පත් කරගෙන තියෙනවා. කැඳවුම්කරු වශයෙන් හැම ගමකටම පොලිස් නිලධාරියෙක්ව රාලහම් කෙනෙක්ව හරි සාජන් මහත්තයෙක් හරි දාලා තියෙනවා. ඒ වගේම අලුතෙන් ඇති කරපු සංශෝධනයේදී අපි උපසභාපතිවරයා වශයෙන් ගමේ යෞවන සමාජයේ තරුණයව නිලබලයෙන් පත් කරගන්න කියලා අනිවාර්ය කරා. ලංකාවේ මේ ඉවල තියෙන වාර්තා සම්බන්ධව අධ්‍යයනය කරන බලද්දී ඊයේ මට පෙන්නුවා මේ සමරගම් පළාතේ හරියටම කමිටුක පිහිටවල තියෙනවා කියලා බලලා. හැම ගමේම හරියට දාන්න කියලා කිව්ව සමාජික සංඛ්‍යාව දාගෙන පත් කරන්න කියලා කිව්ව තරුණ සමාජිකයෝ අපක කමිටු ඉන්න අයගෙන් 18ත් 45ත් අතරයි 150ක් ඉන්න ඕන කියලා බලලා. මොකද හැමදාම හැම කමිටුවෙම වයසක අය තමයි දාගෙන හිටියේ. අපි යන්න බලාපොරොත්තු වෙන ගමන එහෙම අයත් එක්ක යන්න අමාරුයි. නරකක් කියනවා නෙමෙයි, නමුත් ක්‍රියාකාරී පිරිසක් අවශ්‍යයි.